කාට වුණත් ඔයා ලස්සන මදි, උස මදි, හැඩ මදි ඉගෙන ගන්න බැහැ වගේ දේවල් කියලා ඔයත් කාට හරි කවද හරි විහිළු කරලා තියෙන කෙනෙක්ද? ඔයාගේ විහිළුව නිසා පසුතාවයට පත්වෙන කෙනා මොනතරම් මානසිකව වැටෙනවද කියලා එකපාරක් හරි හිතන තියෙනවද? නැහැ නේද? එහෙනම් ඒ වගේ ලස්සන මූණක් නොලැබුණ එකට සමාජයේ සරහ අපහසුතාවයට පත්වන ගර්ල් කෙනෙක් ගැන කියවෙන මේ කතාව ඔයා බලන්නම ඕන එකක්. ඒ තමයි 2023 දී රිලීස් වුණ IMDb 7.3 කගයක් මේ වෙනකොට හිමි කරගෙන තියෙන Mask Girl කියන කොරියන් TV සීරීස් එක. කතාවට යන්න කලින් Locky Recaps official FB page එකත් follow කරලා තියාගන්න අමතක නොකර. එහෙනම් ඇයිදින් පරක්කු වෙන්නේ? අපි යමු අද කතාව බලන්න. අද කතාව නම් පටන් ගන්නෙ චූටි ගර්ල් කෙනෙක් ස්ටේජ් එකක් උඩ ඩාන්ස් කරන එකකින්. මේ ගර්ල් ඉමාමි. ඉතින් හරිම ආසාවෙන් ඩාන්ස් කරන මේ ඉමාමිට ඕනෙ වෙන්නේ ජීවිත කාලෙ මේ වගේ පර්ෆෝම් කරන්න. ඒත් අවසනාව කියන්නේ මොකක්ද දන්නවද? ඉමාමි පොඩි කාලේ වගේ නෙවෙයි, ටිකක් විතර ලොකු වෙනකොට කැත වෙන්න පටන් අරගන්න එක. ඒ නිසා දවසක් ඉමාමි ස්ටේජ් එකක් උඩ ඩාන්ස් කරන්න ගිහින් එතන ඔඩියන්ස් එකේ විහිළුවක් වෙනවා. මේ විදියට අනිත් ළමයින්ගෙන් කොන්වෙන ඉමාමි ගෙදරදි පවා ඩාන්ස් කරන්න උත්සාහ කරත් එයාගේ අම්මත් ඒකට කැමති නැහැ. ඒ නිසාම කාලයක් යනකොට ඉමාමියාගේ කැමැත්ත හිතේ හිර කරගෙන ජීවත් වෙන්න පටන් ගත්තා. ඉතින් ස්කූල් කාලෙදී ස්ටේජ් එකේ පර්ෆෝම් කරන අනිත් අය දිහා බලන් ඉන්න විතරයි ඉමාමිට සිද්ධ වෙන්නේ. ඊළඟට ස්කූල් එකෙන් අවුට් වෙලා සාමාන්‍ය ගර්ල් කෙනෙක් වගේම සාමාන්‍ය ජොබ් එකක් ඉමාමිට හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් ඉතින් ඉමාමි තාමත් ඩාන්ස් කරන්න හරි ආසාවෙන් ඉන්න නිසා කොහෙදි හරි තැනකදී ඩාන්ස් එකක් දැක්කොත් ඒක දිහාමයි ඉමාමි බලන් ඉන්නේ. මේ විදියට මටත් ඩාන්ස් කරන්න තිබුණා නම් කියන දේ ඉමාමිගේ හිතේ නිතරම වගේ හොල්මන් කරන්න ගන්නවා. ටික දවසක් මේ විදියට බලාගෙන ඉන්න ඉමාමිට හිතෙනවා එයාට හොඳ අවස්ථාවක් තියෙනව නේද කියලා. ඒ මොකක් වෙන්න පුළුවන්ද? ඇත්තටම ඉමාමි දවසක් ගෙදර ගිහින් ලස්සනට ඇඳුමක් එහෙම ඇඳලා මාස්ක් එකක් මූණට දාගෙන ලයිව් ස්ට්‍රීම් හරහා එයාගේ ඩාන්ස් එකක් ෂෙයා කරනවා. මාස්ක් එක දාලා ඉන්න නිසා ඩාන්ස් එක බලන කවුරුවත්ම දන්නේ නැහැ ඉමාමි තමයි මෙහෙම ඩාන්ස් කරන්න කියලා. ඒ නිසා ඉමාමිට දැන් එහෙම හරි ඩාන්ස් කරන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි. ඊළඟට පෙන්නන්නේ ඉමාමිගේ ඔෆිස් එකේ ඉන්න බොස් මිස්ටර් කාන්ව. කාන්ව දැකපු දවසේ ඉඳලම ඉමාමිගේ හිතේ කාන් ගැන කැමැත්තක් ඇති වෙලා තියෙනවා. හැබැයි ඉතින් කාන් මේ වෙනකොටත් විවාහක කෙනෙක්. ඒ ගැන දැනගෙනත් ඉමාමිට කාන් දිහා නොබල ඉන්න බෑ. ඊටත් වඩා කාන්ව ඔෆිස් එකේ ඉන්න හැමෝටම සලකන්නේ ගොඩක් හොඳ විදිහට නිසාත් එන්න එන්නම ඉමාමිගේ හිතේ කාන් ගැන තියෙන කැමැත්ත වැඩි වෙන්න පටන් ගන්නවා. මේ විදියට ඔෆිස් එකෙන් ඕෆ් වෙලා ගෙදර ගිහින් හැමදාම වගේ ඉමාමි දැන් ලයිව් ස්ට්‍රීම් ගිහින් ඩාන්ස් කරනවා. ටික දවසක් යනකොට මාස්ක් එක නිසා ඉමාමි සරාගේ විදියට ඩාන්ස් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් බලන ඉමාමිගේ ෆෑන්ස්ලා දැන් පිස්සුවෙන් වගේ තමයි කමෙන්ට් කරන්නේ. මේ දේවල් නිසා ඉමාමිත් පිස්සු වැටිලා වගේ. ඒත් එක දවසක කාන්ට තරහ ගිහින් බාර දුන්න වැඩක් හරියට කරලා නැහැ කියලා ඉමාමිට හොඳටම බැනුම් අහගන්න වෙනවා. මේ නිසා එදා ඉමාමි ඉන්න ගොඩක් දුකෙන්. ඒත් ඉතින් ඔෆිස් එකේ හැමෝම වැඩ ඉවර වුණාම බායකකට ගිහින් විනෝද වෙනවා. විනෝද වෙනවා කිව්වට එයාලා බායකට ගිහින් ඩ්‍රින්ක්ස් ගන්න ගමන් නිදහසේ කතා බහ කරන එක තමයි කරන්නේ. ඉතින් මේ ඔෆිස් එකේ අය එක්ක ඉමාමිත් එදා බායකට ඇවිත් කොහම වුණත් එතන ඉමාමි වගේම තව ගර්ල්ස්ලා ඉන්නවා. ඉතින් එතනින් එක ගර්ල් කෙනෙක් තමයි රිමා. ඊළඟට කාන් එකම ඉන්න තව කෙනෙක් එයාගේ ෆෝන් එක අරගෙන මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් උන සෝෂල් මීඩියාවල ලයිව් ඩාන්ස් කරන ගර්ල්ස්ලා ටිකක් පෙන්නනවා. මේ අය මෙහෙම කරලා මිනිස්සුන්ගෙන් සල්ලි හම්බ කරනවා කියලා තමයි ඒක නා කාන්ට කියන්නේ. ඒ වගේම දන්නවද කාන්, මේ හැම ගර්ල් කෙනෙක් අතරින්ම දැන් මේ වෙනකොට ගොඩක්ම ජනප්‍රිය කෙනා තමයි මේ ඉන්නේ කියලා මාස් ගර්ල්ව පෙන්නනවා. මේක ඇහුණ ගමන් ඉමාමි බිබිහිටපු ඩ්‍රින්ක් එක කටෙන් විසි වෙනවා. මේකත් එක්කම ඉමාමිගේ යාළුවා ඉමාමිත් එක්කම පිට වෙලා එන්නේ දැන් ඇති මම නම් ඔය වගේ දේවල් වලට එච්චර කැමති නැහැ කියලා. ඒත් එලියට යන ගමන් ඉමාමි ලයිව් පර්ෆෝම් එකක් කරනවා කියන එක ඒ තරම් දෙයක් නෙවෙයි කියලා කියනවා. මේත් එක්කම අනිත් අයත් බයගෙන එලියට ඇවිත් එහෙනම් වෙන තැනකට යමුද කියලා. ඒ වුණාට කාණ්ඩ දැන් ගෙදර යන්න ඕනි කියලා පිටත් වෙනකොට ඉමාමිටත් ගෙදර යන්න ඕනි කියලා දැන් කියනවා. ඉතින් ඉමාමි අහනවා කාන් මහත්තයා යන ටැක්සි එකේ මටත් යන්න පුළුවන්ද කියලා. මේක නිසා කාන් සහ ඉමාමි දෙන්නම එදා එකම ටැක්සි එකේ ගෙදර යනවා. ඒත් ඉතින් ඉමාමි මේ ටැක්සි එකේ හිටියට කාන් ගණන්වත් ගන්නේ නැහැ. කාන් ටැක්සි එකේ යන ගමනුත් එයාගේ වයිෆ් එක කෝල් එකක යන්නේ. තව දෙයක් තමයි, කෝල් එකේ ඉන්න වයිෆ් කාත් එක්කද ටැක්සි එකේ ඉන්නේ කියලා අහපු ප්‍රශ්නට නම් කාන් උත්තර දෙන්නේ එයා තනියම තමයි එන්නේ කියලා. ඒත් ඉමාමිට හිතා ගන්න බැහැ
කාන්න එහෙම දෙයක් කිව්වේ කියලා. මේ දේ ගැනම හිත හිත යන ඉමාමිට ට්‍රේන් එකේදී තිනා යනවා. එදා ගෙදර ගියාට පස්සේ ඉමාමියාගේ ලයිව් ස්ට්‍රීම් එකේදී මේ ගැන කියලා ෆෑන්ස් ලගින් එකට හේතු හනවා. මෙතනදී බෑඩ් කමෙන්ට් දෙන අයව බ්ලොක් කරලා ඉමාමිට පක්ෂපාතී කමෙන්ට් දෙන අයට ගොඩක් ආදරය කරනවා කියලා මාස්කර් කියනවා. ඊළඟ දවසේ කාන් ඔෆිස් ඇවිත් ටිකක් අවුලෙන් වගේ ඉන්න කියලා ඉමාමි දකිනවා. ඒ විතරක් නෙවෙයි, අද ඔෆිස් එකේ හැමෝගෙම ක්‍රෂ් එක වගේ ඉන්න රිමල්ටත් කාන් ටිකක් සැරෙන් කතා කරන්නේ. ඔහොම දවස ගෙවිලා ගියාට පස්සේ එදා ටිකක් රෑ වෙනකන් වැඩ කරන ඉමාමි දකිනවා රිමත් අද රෑ වැඩ කියලා. ඒත් එතෙන් ඉමාමි යාගේ වැඩ ඉවර කරලා ගෙදර යනවා කියලා රිමාට කියලා යනවා. ඒත් ටික දුරක් ගියාම තමයි මතක් වෙන්නේ ෆෝන් එක ටේබල් එක උඩ කියලා. ඉතින් ඒක ගන්න ආයමත් ඔෆිස් එකට එනකොට කාන් තාමත් ඔෆිස් එකේ ඉන්නවා කියලා ඉමාමි දකිනවා. ඒ විතරක් නෙවෙයි, මේ වෙනකොට රිමා එයා හිටපු ෂීට් එකේ නැහැ. ඒත් එයාගේ බඩු එහෙම්මම තියෙනවා කියලා දකිනවා. මේ මොකද්ද වෙන්නේ කියලා හොයලා බලනකොට ඔෆිස් රූම් එකේ ඇතුලේ ඉන්න රිමා සහ කාන් දෙන්නව දැකලා ඉමාමිට අදහ ගන්න බැරි වෙනවා. මේ හින්දා එදා රෑ ගෙදර ගිහින් හොඳටම වෙරි වෙනකම් බොන ඉමාමි හොඳටම අඬලා අඬලා දුකටම ලයිව් ගිහින් මාස්ක් ගර්ල් විදිහට ඩාන්ස් කරනවා. මෙහෙම ඩාන්ස් කරලා ඉමාමියාගේ ඇඳුම් පවා ගලවලා අන්තිමට ඩාන්ස් එක පටන් ගන්නෙ. ඉතින් මේ වගේ දෙයක් කරපු නිසා මාස්ක් ගර්ල්ගේ account එක ෆෑන්ස්ලා report කරලා දැන් block වෙලා. උදේ නැගිටලා බලනකොට තමයි ඉමාමිට මේ තමන් කරපු වැඩේ නිසා උනේ කියලා තේරෙන්නේ. ඒ මදිවට මාස්ක් ගර්ල්ට එදා ගොඩක් බෑඩ් කමෙන්ට් තමයි ලැබිලා තියෙන්නේ. මේ දේ නිසා ඉමාමිට මැරෙන්න හිතෙනවා. ඒ නිසා මෙයා එයාගේම කම්බලට ගහගන්නේ මම මේ මොකද්ද කරගත්තේ කියලා පැනගන්න ගමන්. ඒ විතරක් නෙවෙයි, රිමා තමයි හැමදේටම මුල කියලා හිතලා ඔෆිස් එකේ යාළුවෙක් එක්ක රිමා සහ කාන් මහත්තයා අතර ඊයේ රෑ මොකක්ද උනේ කියලා ඉමාමි කියනවා. මේ නිවුස් එක මුළු කම්පැනි එකම දැනගෙන ඔන්න ටිකකින් රිමා සහ කාන්ට එන්න කියලා HR එකනුත් පණිවිඩයක් ලැබෙනවා. එදා ඔෆිස් එකේ ඉඳලා ගෙදර යනකොට ලිෆ්ට් එක ළඟදී එක්තරා පිරිමි කෙනෙක් ඉමාමි එක කතා කරන්න ට්‍රයි කරත් කතා කරන්නේ නැහැ. ඊළඟට ට්‍රේන් එකට යන අතරමඟදී කාන් ඩ්‍රින්ක්ස් අරගෙන වෙරි වෙලා පාර අයිනක වැටිලා ඉන්නවා කියලා ඉමාමි දකිනවා. ඊළඟට කාන්ව ගෙදර ගෙනහින් දානේ ටැක්සි එකකට නැක්කත් හරියටම තැන දන්නේ නැති නිසා බැහැලා එදා රෑ කාන්ව හොටල් රූම් එකක තමයි නවත්තන්නේ. මේ දවසේ රෑ ඉමාමිත් කාන් එක්ක ඒ හොටල් රූම් එකේ එකට ඉන්නවා. ඒත් එදා උදේ ඉමාමිට කලින් නැගිටපු කාන් මේ උන දේ ගැන තේරුම් අරගෙන ඉක්මනටම ඉමාමිට හොරෙන්ම රූම් එකෙන් ගෙහින්. ඊට පස්සේ උදේ ඔෆිස් ආපු ඉමාමි දැනගන්නේ කාන් ඔෆිස් එකේ නැස් වෙලා ගිහින් කියලා. ඒ විතරක් නෙවෙයි, රිමාටත් ස්ථාන මාරුවක් දීලා කියලා. මේ හැමදේම කළේ ඉමාමිනේ. ඊළඟට ඉමාමි වැඩ කර කර ඉන්න අතරේදී එයා මාස් ගර්ල් කියලා දන්නවා කියලා ඊමේල් එකක් එනවා. මේක දැකලා ඉමාමිට හොඳටම බය හිතෙනවා. මේ ඊමේල් එක කියුවේ කවුරු වෙන්න පුළුවන්ද? කතාවේ ඉස්සරහටම මේ ගැන කියන්න. එදා ඔෆිස් ඉවර වෙලා ගෙදර යන ඉමාමි මැසේජ් එකක් දාලා කාන්ව මීට් වෙන්න ඕනි කියලා කියනවා. ඒත් ඒකට කාන් රිප්ලයි කරන්නේ සමා වෙන්න මට එදා රෑ වුණ දේවල් මතක නැහැ. ඒවා ඔයත් අමතක කරන්න. මීට් වෙන්න ඕනෙත් නැහැ කියලා. මේ නිසා එදා මුළු රෑම ඉමාමි හොඳටම අඬනවා. බ්ලොක් වුණ මාස්ක් ගර්ල් ලයිව් එකක් නැති නිසා දුක නැති කරගන්නත් විදිහක් නැහැ නේද කියලා ඉමාමි කල්පනා කර කර ඉද්දි දකිනවා ලයිව් ස්ට්‍රීම් එකේ එකම එක කෙනෙක් විතරක් තාමත් ඉන්නවා කියලා. මේක දැකපු ඉමාමි මේ කෙනා එක්ක මැසේජ් කරන්න පටන් ගන්නවා. ඇත්තටම මේ මැසේජ් කරන කෙනා තමයි අර දවසක් ලිෆ්ට් එක ළඟදී ඉමාමි එක කතා කරන්න ට්‍රයි කරපු කෙනා. මේ කෙනාගේ නම නාම්. නාම් නම් ගොඩක් තනියම ඉන්න කැමති කෙනෙක්. මොකද යා පුංචි කාලේ ඉඳලම යාළුවන්ගේ විහිළුවට ලක්ුණ මහත ළමෙක් නිසා. එන්න එන්නම මේ විහිළු දරුඩු හිරිහැර දක්වා වර්ධනය වෙලා. මේක ස්කූල් යන කාලෙත් සිද්ධ වෙන නිසා තමයි නාම් මේ විදියට ජීවත් වෙන්නේ. ඔන්න ඉතින් මාස්ක් ගර්ල් තමයි නාම් එක කතා කරන එකම කෙනා වෙන්නේ. නාම් තනියම ජීවත් වුණාට ටිකක් විතර නරක කෙනෙක් වගේ පේන්නේ. මොකද ගෙදර පුරාම එක එක විදියේ බෝනික්කෝ නිතරම වගේ අසභ්‍ය වීඩියෝ බලන්න අසභ්‍ය පින්තූර වලින් ගෙදර පුරවගෙන ඉන්න තමයි නාම් කැමති කියලා පෙන්නන්නේ. යාළුවෝ නැති නිසාම එයා යාගේ බර්ත්ඩේ එකත් තනියම තමයි සෙලිබ්‍රේට් කරන්නේ. මේ විදියට ජීවිතයක් ගත කරන එකට නිතරම වගේ නාම්ගේ අම්මත් බැන්නත් ඒක ගැන නාම්ට ගානක් නැහැ. තාමත් විවාහ වෙලාවත් නැති නාම් මිනිස්සුන්ට තියෙන බය නිසා තමයි විවාහයක්වත් කරගෙන නැත්තේ. ඒ නිසාම නාම් ඔෆිස් එකේදී වුණත් ගර්ල්ස්ලා දිහා කෙලින් නොබල තමයි කතා කරන්නේ. මේ විදියට එක දවසක ඉමාමි ඔෆිස් එකේ ෆයිල් එකක් අරගෙන නාම් ළඟට ආවට පස්සේ මූණ බලනවා වෙනුවට ඉමාමිගේ අත් දෙක දිහා බලනවා. අන්න එතකොට තමයි මාස් ගර්ල්ගේ අතෙත් ඒ වගේම බර්ත් මාක් දෙකක් තිබුණා කියලත් ඒ වගේම නේල් ආර්ට් එකක් තියෙනවා කියලා නෝට් කරගෙන තියන්නේ. ඉතින් ඒ කියන්නේ
ඉමාමි තමයි මාස් ගර්ල් කියලා නම් දැනගන්නවා. මේ නිසාම ඔෆිස් එකේදී ඉමාමි දිහා බලාගෙන ඉඳලා හවසට ගෙදර යන්නේ මාස් ගර්ල්ගේ ඩාන්ස් එක බලන්න හිතාගෙනමයි. ඒ විතරක් නෙවෙයි, නම් හොඳින්ම මේ ඉන්න කෙනා කවුද කියලා දන්න නිසා නිතරම වගේ මාස් ගර්ල් එක මැසේජ් කරලා කියන්නෙම කෙනෙක්ගේ මූණ නෙවෙයි ලස්සන වෙන්න ඕනේ සිතුම් පැතුම් කියලා. ඉතින් හැමදාම මෙහෙම මැසේජ් කරන නිසා දවසක් නම් මාස් ගර්ල් අහනවා මේ විදිහට මැසේජ් කරලා එපා වෙන්නේ නැත්ද කියලා. පොඩි බාධා කිරීමක් කරන ඔයාලට කතාවේ ඉතුරු ටික බලන්න කලින් අපේ වීඩියෝ බලන ඔයාලා අතරින් පතර 1% වගේ තමා අපේ වීඩියෝ එකකට ලයික් එකක් දාන්නේ. සමහර විට ඔයාට එක මහා ලොකු දෙයක් කියලා නොහිතෙනවති. හැබැයි තින් මමත් ගොඩාක් ආසයි ඔයා අපේ වීඩියෝ එක බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දානවා නම්. ඉතින් අපේ මහන්සියට පොඩි ග්‍රැටිටියුඩ් එකක් දෙන්න කියලා මතක් කරලා ආයෙම යමු වීඩියෝ එකට. ඇත්තටම මාස් ගර්ල්ගේ ඩාන්ස් වලට පිස්සු වෙන වගේ ආදරය කරන නම් හරි මාසාවෙන් තමයි මැසේජ් කරන්නේ. ඉමාමිත් දන්නේ නැහැ මේ ඉන්නේ ඔෆිස් එකේ කෙනෙක් කියලා. මොකද මේ කෙනා ෆේක් account එකකින් තමයි live stream බලන්න එන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ වෙනකොට මාස් ගර්ල්ගේ ෆොටෝස් print කරලා මුළු කෙද්දරම අලවගෙන ඉන්න තරම් නම් මාස් ගර්ල්ට වශී වෙලා ඉන්නේ. මේ විදිහට ඉමාමිව ඔෆිස් එකේදී දැක්කමත් කතා කරන්න කොච්චර හිතුණත් නම් ලැජ්ජාව නිසා කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේමයි එක දවසක් අර කාන් සහ ඔෆිස් එකේ කට්ටියක් එකතු වෙලා බායකකට ගිහින් ඩ්‍රින්ක්ස් ගත්ත දවස මතකද? අන්න එදා නම් මෙයා එක්ක ඉඳලා තියෙනවා. ඉතින් එදා කෙනෙක් මාස් ගර්ල් ගැන කාන්ට විස්තර කිව්වනේ. මේ වෙලාවේදී ඉමාමි දිහා නම් බලාගෙන තමයි ඉඳලා තියන්නේ. ඉතින් එකපාරටම බය වුණ ඉමාමිගේ කටින් විසි වුණ ඩ්‍රින්ක්ස් ටික පවා නම් ගැකට තමයි විසි වෙලා තියන්නේ. ඒ වෙලාවේදී නම්ට කන්ෆර්ම් දැන් නම් මේ මාස් ගර්ල්ම තමයි ඉන්නේ කියලා. නැත්තම් මාස් ගර්ල් ගැන අහලා ඉමාමි කලබල වෙන්න ඕනේ නැනේ. කාන් එකටම ටැක්සි එකේ නැගලා යන එකත් නම් හොරෙන් බලන් ඉන්නවා. ඒ වගේම එදා රෑ ලයිව් එකේදී මාස් ගර්ල් ටැක්සි එකේ උන දේ ගැන ෆෑන්ස් ලැක්ක කියනකොට මේක නම් මහගෙන ඉන්නේ. මේක අහලා නම් කේන්තියෙන් ඉන්නේ. ඒටත් වඩා නිතරම වගේ ඔෆිස් එකේදී ඉමාමි කාන් දිහා බලලා හරිම සතුටෙන් ඉන්නව දකින නිසාත් නම්ට කේන්ති. ඉතින් ඔහොම ඉන්නකොට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හරියටම කෙනෙක්ට කැමැත්ත කියන විදිහ ඉගෙන ගත්තු නම් එක දවසක් ඉමාමි ඔෆිස් එකේ ඉඳලා එළියට එනකන් ඉන්නේ කැමැත්ත ප්‍රකාශ කරන්න. ඒත් ඉතින් එදා තමයි ඉමාමගේ ෆෝන් එක අමතක වෙලා ආයෙමත් ඔෆිස් එකට ඉමාමි යන්නේ. ඒ ගියාම කාන් සහරිම එකට ඉන්න එක ඉමාමි වගේම නාමුත් දකිනවා. නාම් මේක දැකලා ගොඩක් සතුටෙන් හිනා වෙවි තමයි ගෙදර යන්නේ. හැබැයි එදා ඉමාමි නම් යන්නේ සතුටෙන් නෙවෙයි කියලා ඔයා දන්නවනේ. ඒ විදිහට ගෙදර ගිහින් අඬලා අඬලා ඩ්‍රින්ක්ස් අරගෙන හොඳටම මත් වුණ ඉමාමි මාස් ගර්ල් විදියට ලයිව් ගිහින් එදා තමයි හැමෝම ඉස්සරහ නිරුවත් වෙන්නේ. මේක ගෙදර ඉඳලා ලයිව් එකෙන් බලන්න ඉන්න නෑම් කෑ ගහනවා, ඇඳුම් ගලවන්න එපා, මේ හැමදේම උනේ කාර් නිසා කියලාම දන්නවා කියලා. ඒත් ඉතින් මේක කාටවත් ඇහෙන්නේ නැහනේ. ඊළඟට නිතරම වගේ ඔෆිස් එකේදී නාම් හීන දකිනවා. එයා ඉමාමිගෙන් කැමැත්ත අහලා ඉමාමිත් එයාට කැමතියි කියනවා කියලා. ඒ විදිහට හීන දකින දවසක් නාම් පියවි සිහියට එන්නේ ඉමාමිගේ යාළුවා කතා කරන නිසා. අන්න එදා හරියටම නාම් සහ ඉමාමි දෙන්න එකම වෙලාවේදී ඔෆිස් එකේ ලිෆ්ට් එක ළඟට යනවා. එතනදී ඉමාමි එක්ක ටිකක් කතා කරන්න ඕනි කිව්වත් ඒ වෙලාවේදී කතා නොකර ඉන්නවා. ඊළඟට ලිෆ්ට් එකට නැගලා ඒකෙදී ඉමාමි ළඟින්ම හිටගන්න නාම්ට ඉමාමිගේ උරහිස එයාගේ ඇඟේ ගෑවෙනකට පවා හරිම කැමැත්තකින් ඉන්නවා කියලා තමයි මූණෙන් පේන්නේ. ඊළඟට ලිෆ්ට් එකෙන් එළියට ආපු ගමන් ඉමාමි ඇහුවත් කියන්න ඕනි කිව්වේ මොකක්ද කියලා නාම් ඇත්ත නොකිය බොරුවක් කියලා ෂේප් වෙනවා. ඊළඟට එදා රෑ ඉමාමි සහ කාන් දෙන්න හොටෙල් රූම් එකකට යන සිද්ධිය පවා හොරෙන්ම පස්සෙන් ආපු නාම් දැකලා. මේකට කේන්ති කියපු නිසා තමයි ඊට පස්සේ දවසේ ඉමාමිට මේල් එකක් දාන්නේ මාස් ගර්ල් ඔයා කියලා මම දන්නවා කියලා. ඔන්න ඉතින් ආයෙමත් අපි එනවා ඉමාමි බ්ලොක් වෙලා තියෙන account එකේ අන්තිමට ඉතුරුණ කෙනා එක්ක, ඒ කියන්නේ නාම් එක chat කරන scene එකටම. මෙහෙම chat කරන අතරේ මාස් ගර්ල්ව meet වෙන්න කැමතියිද කියලා නාම්ගෙන් message එකක් දාලා අහනවා. මොකද මේ වෙනකොට කාණ්ඩ message කරාට එයා ආයෙමත් message කරන්න එපා කියලා කියපු නිසා මැරෙන්න තරම් දුකෙන් තමයි ඉමාමි ඉන්නේ. ඊට පස්සේ මාස් ගර්ල් විදියට ඉමාමි ෆේස් මාස්ක් එකක් දාලා සංග්ලාස් දෙකකුත් දාගෙන යනවා එයත් එක්ක chat කරපු නාම්ව meet වෙන්න හිතාගෙන. ටික වෙලාවක් යනකොට කෙනෙක් ඇවිත් කියනවා එයා තමයි live stream එකෙන් chat කරේ කියලා. හැබැයි මේ කෙනාව දැකපු ගමන් අපි නම් දන්නවා එයා නෙමේ chat කරේ නාම් කියලා. ඒත් මේක ඉමාමි දන්නේ නැහනේ. ඒ නිසා ඒ කෙනා එක්කම restaurant එකකට යනවා කතා කරන්න හිතාගෙන. එතකොට ඇත්තම නාම් කොහෙද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
බලමු මම ඒ ගැන කියන්නම් තව ඉස්සරහට. මේ විදිහට රෙස්ටෝරන්ට් එකකට ගිහින් කතා කර කර ඉන්නකොට මාස්ක් එක ගලවන්න කියලා මේ කෙනා කියනවා. ඊළඟට ඉමාමි එයා දාගෙන හිටපු මාස්ක් එක ගලවලා මූණ පෙන්නුවට පස්සේ අර නාම් වෙනුවට ආපු කෙනා කියන්නේ, ඇයි ඔයා මාස්ක් එකක් දාගෙන ආවේ? මෙහෙම නැතුව කොච්චර හොඳට ඉන්නවද කියලා. ඒත් තමන් කැතයි කියලා හිතාගෙන ඉන්න ඉමාමි ඉක්මනටම ප්ලාස්ටික් සර්ජරි එකක් කරගන්න තමයි ඉන්නේ කියලා කියනවා. මොනව වුණත් එහෙම කරගන්න එක නම් අපරාධේ. ඔයා කැත නැහැනේ කියලා තමයි ඉමාමිට අර කෙනා කියන්නේ. මේක අහලා ඉමාමි වොෂ්රූම් එකට ගිහින් එයා ඇත්තටම ලස්සනද කියලා බලලා සතුටු වෙනවා. ඒත් නොහිතපු විදිහට අර පුද්ගලයා ඉමාමි වොෂ්රූම් එකට ගියපු අතරේ සෝෂල් මීඩියා වලට පෝස්ට් එකක් දාලා කියනවා, මාස් ගර්ල් කියන කෙනා හිතන තරම් ලස්සන කෙනෙක් නම් නෙවෙයි, එයා ඇත්තටම කැත කෙනෙක් කියලා. මේ පෝස්ට් එක ගෙදර ඉන්න නාම් දැකලා ඉක්මනටම ඉමාමිට කෝල්ස් අරගෙන මේ ගැන කියන්න උත්සාහ කරනවා. ඒත් එතෙන් ෆෝන් එකට එන කෝල් දකින්නේ නැති ඉමාමි අර නාම් වෙනුවට එතනට ආපු කෙනා එක කතා කර කර ඉන්නේ. ඊළඟට මෙතනට වඩා හොඳ තැනක් තියෙනවා, එතනට ගිහින් නිදහසේ කතා කරමු කියලා කියපු නිසා ඉමාමිත් කැමති වෙලා හොටෙල් එකකට යනවා. මේ දෙන්න මෙහෙම යන තැන ගැන පෝස්ට් එකේ කියලා තිබුණ නිසා නාම් මෙතනට එන්න පිටත් වෙනවා. මේ අතරෙදි අර පුද්ගලයා ටිකක් ආම ඉන්න කියලා හොටෙල් රූම් එකක ඉමාමිව තියලා එළියට යනවා. එතකොට තමයි ඉමාමි දකින්නේ නාම් ගොඩක් කෝල්ස් අරගෙන තියෙනවා කියලා. ඉතින් මේ නිසා අර නාම් වෙනුවට ඉමාමිව මීට් වෙන්න ආපු කෙනා ගැන සැක හිතෙන නිසා බිය එක අරගෙන ආයෙමත් රූම් එකට ආවත් එතනින් ඉමාමි යන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් ඒ විදිහට යන්න දෙන්න බෑ. මේ රූම් එකට කොච්චර නම් වියදමක් ගියාද කියලාවත් දන්නවද කියලා අහනවා. මේ නිසා ඉමාමි සල්ලි ටිකකුත් ටේබල් එකක් උඩින් තියන්න හදනකොටම ඉමාමිව නවත්ත ගන්න අර පුද්ගලයා ඔයා ගොඩක් කැතයි කියලා කියනවා. මේ නිසා කේන්ති ගියපු ඉමාමි අතේ තිබුණ බෑග් එකෙන් නම්ල ගහනවා. ඊළඟට ඉමාමිට කරදර කරන්න හැදුවත් කොහොම හරි ඒ කෙනාගේ ඔළුව සින්ක් එකේ ගහලා ඉමාමි බේරෙනවා. ඒත් මේ මොකක්ද උනේ කියලා හිත හිත අඬනකොටම ඉමාමිට නාම්ගෙන් මැසේජ් එකක් එනවා. ඉමාමි එක දැන් ඉන්න කෙනා ඉමාමිගෙන් ප්‍රයෝජන ගන්න තමයි උත්සාහ කරන්නේ කියලා. ඊළඟට නාම්ට කෝල් කරලා රූම් එකට ගෙන්නගෙන මේ උණ දේ පෙන්නනවා. මේක ගැන පොලිසියට කිව්වොත් මොනව කරත් හිරේ යන්න වෙයි නිසා නාම් කල්පනා කරලා ඉමාමිට මෙතනින් යන්න මම මේ ගැන බලා ගන්නම් කියලා කියනවා. ඊළඟට මේ කෙනාව කෑලි කෑලි වලට කපලා සූට් කේස් එකක දාගන්න ඕනි කියලා හිතනකොටම ඒ වෙලාවෙදිම අර කෙනාට සිහිනවා. මේක දැකලා නාම් මතේ තිබුණ පිහියෙන් නැනලා ඒ කෙනාව මරනවා. ඊළඟ දවසේ නාම් ඔෆිස් ගියාම තමයි දැනගන්නේ ඉමාමි අස් වෙලා කියලා. මේක දැනගත්ත ගමන් නාම් ඔෆිස් එකෙන් ඉමාමිට දෙන්න බඩු වගයක් තියෙනවා කියලා ගෙදර ඇඩ්‍රස් එක ඉල්ල ගන්නවා. එදාම ඉමාමිගේ ගෙදර හොයාගෙන ගියත් ගෙදර කවුරුවත් නැහැ. ඒත් ගෙදර ගියාම මාස්ක් ගර්ල්ගේ අන්තිම ඩාන්ස් එක කියලා ලයිව් එවිත් තියෙනව දකින නාම් ආයෙමත් ඉමාමිගේ ගෙදරට යනවා. ඒ ගෙහින් ඉමාමිට කතා කරාට පස්සේ මාස් ගර්ල් එක ලයිව් චැට් කරේ, ඔයා නේද? ඒ වගේම ඊමේල් එකක් තෙව්වෙත් ඔයා නේද කියලා ඉමාමි අහනවා නාම්ගෙන්. ඉතින් එහෙම කළේ කාන් එක රූම් එකට ගියාට තරහ ගියපු නිසා කියලා නාම් ඇත්තම කියනවා. ඊළඟට ඉමාමි කියනවා මම හැමදේම අමතක කරලා අලුත් ජීවිතයකට යන්න හදන්නේ කියලා. ඒක අහලා නාම් කියන්නේ එතකොට මාවත් අමතක කරනවද කියලා. හරි එහෙමනම් දැන් මගෙන් මොනවද ඕනේ කියලා ඉමාමි අහනකොටම නාම් ඉමාමිව ඇඳට තල්ලු කරලා කරදර කරන්න උත්සාහ කරනවා. ඒත් ටිකකින් මාස්ක් එක දාගෙන ඉන්න ඉමාමිගේ මූණ බලන්න කියලා මාස්ක් එක ගලවලා බලනකොට තමයි ඉමාමි මූණට සර්ජරි එකක් කරලා කියලා දකින්නේ. මේකත් එක්ක පුදුම වෙන නාම්ව මරලා දාන්න ඉමාමිට පුළුවන් වෙනවා. මේ අතරදී නාම්ව බලන්න එයාගේ අම්මා නාම් නැවතිලා ඉන්න තැනට ඇවිත්, ඇත්තටම නාම්ගේ අම්මා ගොඩක් දුක් මහන්සියෙන් තමයි නාම්ව තනියම හදාගෙන තියන්නේ. මේ විදියට කාලයක් යනකොට පොඩියට රෙස්ටෝරන්ට් එකක් දාගන්න නාම්ගේ අම්මට පුළුවන් වුණා වගේම නාම් යාට තනියම ඉන්න ඕනේ කියලා වෙනම තැනකට නවතින්න ගිහින්. ඉතින් සැරින් සැරේ අම්මා නාම්ව බලලා යන්න ආවත් ගෙදර ඇතුළටවත් අම්මව ගෙන්න ගන්නේ නැහැ. ඊටත් ඒ ගෙදර තියෙන දේවල් අම්මා දකී කියලා බයත් නාම්ට තියෙනවනේ. ඉතින් මේ විදියට අම්මා එක එක කෑම ජාති හදාගෙන ඇවිත් නාම්ගේ ගෙදර දොර ළඟින් තියලා හැරිලා යනවා. ඒ විදියට නාම් ඉමාමි අතින් මැරුම් කන දවසෙත් නාම්ගේ අම්මා ඇවිත් කෑම තියලා තියෙනවා. ඒත් ටික දවසකින් නාම් අතුරුදහන් කියන ආරංචිය නාම්ගේ අම්මට ලැබෙනවා. මේ ආරංචිය නිසා නාම්ගේ අම්මා පොලිසියත් එක්ක නාම්ගේ ගෙදරට එනවා. නාම්ගේ ගෙදර දොර කඩලා ඇතුළට යන මේ අයට මහා මුතු ගඳක් එනවා ගෙදර ඇතුළෙන්. ඊළඟට තව ගෙදර ඇතුළට යනකොට නාම් ළඟ තියාගෙන ඉන්න ලොකු බෝනික්කව දැකලා පුදුම වෙනවා. ඊට පස්සේ ෆ්‍රිජ් එක නිකමට වගේ චෙක් කරනකොට කළු පොලිතින් උරේක දාපු මිනිහක් තියෙනව දැකලා
නාම්ගේ අම්මට නම් සිහිය නැති වෙනවා. මොකද මේ මලසිරුර නාම්ගේ කියලා තමයි අම්මා හිතන්නේ. ඒත් පොලිසියට අරගෙන ගියාට පස්සේ DNA ටෙස්ට් එකකින් පස්සේ ඒක නාම්ගේ නෙවෙයි කියලා තහවුරු වුණාම නාම්ගේ අම්මට සතුටු හිතෙනවා. මොනවා වුණත් මේ මලසිරුර නාම්ගේ ගෙදරනේ තිබ්බේ. ඒ කියන්නේ මේ මිනිමරුම කරන්න නැත්තේ නාම් කියලා පොලිසිය සැක කරනවා. ඒත් නාම්ගේ අම්මා නම් කියන්නේ එහෙම වෙන්න බෑ, මගේ පුතා ගොඩක් අහිංසක කෙනෙක්, අඩුමෙයට ලේ දකින්න කොටත් කලන්ත හැදෙනවා කියලා. ඊට පස්සේ පොලිසිය ප්‍රශ්න කරන්න යන්නේ නම් වැඩ කරපු ඔෆිස් එකේ අයගෙන්. මෙතනදී කට උතර දෙන කෙනෙක් කියනවා අන්තිමට නාම්ව දැක්කේ ඉමාමි අස්වැලා ගියපු දවසේ ඉමාමිගේ ගෙදර ඇඩ්‍රස් එක ඉල්ලන්නාමට පස්සේ තමයි කියලා. මේ කෙන සැකහිතුරු නිසා ඉමාමිගේ යාළුවා ගෙන්නලා ප්‍රශ්න කරනවා නාම් සහ ඉමාමි අතර සම්බන්ධයක් තිබුණද කියලා. ඒත් ඉතින් එහෙම දෙයක් නම් තිබුණා කියලා දන්නේ නැහැ. ටික දවසක් ඉඳලා නාම් හොරෙන් හොරෙන් එයා දිහා බලනවා කියලා ඉමාමි කිව්වා කියලා නම් කියනවා. මේ හින්දා ඊළඟට ඉමාමි නැවතලා ඉන්න ගෙදරට ගියාම ඒ ගෙදර අයිතිකාරිය නම් කියන්නේ ඉමාමි ගෙදර ඉන්නවා, ඒත් ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා ඉන්නේ කියලා. මෙච්චර කාලයකට ඉමාමි මේ ගෙදර බොයිස් ලෙක්කගෙන ඇවිත් තියෙනවද කියලා ඇහුවත් එහෙම නම් නැහැ කියලා තමයි ගෙදර අයිතිකාරිය කියන්නේ. මීනගට පොලිසිය නාම්ගේ ගෙදර තිබුණ දේවල් එක්ක නාම් කියන්නේ විකෘති මානසික අබාධයකින් පෙළෙන කෙනෙක් කියලා ඩොක්ටර්ස්ලා පවා තහවුරු කරනවා කියලා නිවුස් වලට යනවා. මේව දකින නාම්ගේ අම්මට නම් කේන්ති. මොකද ඉතින් කාට කොහොම වුණත් අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවෙක් ගැන වැරදි කියනකොට අහන් ඉන්න බැරි වෙනවනේ. මේ විදියට තමන්ගේ පුතා ගැන චෝදනා කරන පොලිසියට පුතාව හොයාගන්න කාලයක් යාවි කියලා හිතලා දැන් තනියම හරි නාම්ව හොයාගන්න තමයි අම්මා උත්සාහ කරන්නේ. ඒ නිසා නාම්ගේ කම්පියුටර් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න හිතාගෙන අම්මා ඉස්සර වෙලාම කම්පියුටර් ක්ලාස් එකකට යනවා. ඊට පස්සේ නාම්ගේ කම්පියුටර් එකේ තියෙන දේවල් ගැන හොයලා බලනකොට ඒකේ මාස් ගර්ල් කියලා කෙනෙක් ගැන විස්තර තියෙනවා කියලා දකිනවා. මේ නිසා මේ කවුද කියලා සැකයට වැඩි උනන්දුවකින් ඊළඟට මාස් ගර්ල් ගැන හොයනවා. ටික වෙලාවක් යනකොට මේ මාස් ගර්ල් කියන්නේ ඉමාමි කියලා හොයාගන්න පුළුවන් වෙනවා. ඊළඟට නාම්ගේ චැට් ලිස්ට් එකේ ඉන්න නාම් එක චැට් කරපු කෙනෙක් එක්ක චැට් කරලා මාස් ගර්ල් ගැන යා මොනව හරි දන්නවද කියලා අහනවා. ඒ චැට් කරන කෙනා මාස් ගර්ල් දැන් ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන කියලා කතාවක් යනවා කියලා කියනවා. මේ දවසෙම නාම්ගේ අම්මට හීනෙන් පේනවා නාම් මෙයා ළඟට ඇවිත් බදා ගන්නවා කියලා. ඒ වගේම එක පාරටම නාම්ගේ ඔළුව ඇඟෙන් වෙන් වෙනවා කියලා දකිනවා. මේ නිසා බය වෙලා නැගිටින නාම්ගේ අම්මට කෝල් එකක් එනවා මලසිරුරක් තියෙනවා එක බලන්න එන්න කියලා. ඉතින් ඉක්මනටම මේක බලන්න ගියපු නාම්ගේ අම්මට තේරෙනවා ඒ නාම් තමයි කියලා. ඊළඟට නාම්ගේ අම්මා අඬන්න පටන් ගන්නෙ මේ හැම දෙම මාස් ගර්ල් නිසා තමයි යුනේ කියලා. ඒ නිසාම නිවුස් වලටත් නාම්ගේ මලසිරුර ගැන වගේම මාස් ගර්ල් ගැනත් විස්තර කියනවා. මොකද නාම්ගේ මේ යාමට එකම සැකකාරයා වෙන්නේ මාස් ගර්ල් විතරයි. ඊළඟට මාස් ගර්ල් කවුද කියලා දන්න නාම්ගේ අම්මා යනවා ඉමාමිගේ ගෙදර හොයාගෙන. ඒ ගියාම තමයි දැනගන්නේ ගොඩ කාලයක ඉඳලා ඉමාමි සහ එයාගේ අම්මා අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මේ දේවල් වලින් වැඩක් නැති නිසා මන්ත්‍රකාරියක් ළඟට ගිහින් මාස් ගර්ල් එන්න තැනක් ගැන පේනයක් බලලා ඉල්ලනවා. ඒ නිසා මේ මන්ත්‍රකාරිය ගන්ෂන් කියන නගරය ගැන කිව්වට පස්සේ ඒ නගරෙට නාම්ගේ අම්මා යනවා මාස් ගර්ල් හොයාගන්න අදහසින්. ඊළඟට එක ෂොපින් හෝල් එකක් දැකලා මේක ඉස්සරහා මාස් ගර්ල් ඩාන්ස් කරනවා කියලා අර චැට් කරපු වීඩියෝ එකේ තිබුණ නේද කියලා මතක් වෙනවා. ඒ නිසා එතන ඉන්න හැමෝගෙන්ම වගේ මාස් ගර්ල්ගේ ෆොටෝ එකක් පෙන්නලා විස්තර ඇහුවට පස්සේ එක්කෙනෙක් නම් දෙන ඇඩ්‍රස් එකක් ගිහින් බලන්න කියලා. එතන හොයාගෙන ගියාට පස්සේ තමයි මාස් ගර්ල් දැන් එහෙ නැහැ, වෙන තැනකට ටික දවසකට කලින් ගියා කියලා දැනගන්නේ. ඒත් ඉතින් ගියපු තැන ගැන හරියටම දන්නේ නැහැ කියලා තමයි මේ අය කියන්නේ. ඊළඟට නාම්ගේ අම්මා මේ නගරේ තියෙන හැම සමාජ ශාලාවකටම ගිහින් මාස් ගර්ල්ගේ ෆොටෝ එකක් පෙන්නනවා. ඒත් එහෙම කෙනෙක් දන්නේ නැහැ කියලා ඒ අය කියන නිසා නාම්ගේ අම්මා බලාපොරොත්තු සුන්නුනා කියලා හිත හිත පාර ඇවිදගෙන යනවා. මේ යන අතරේදී එක රෙස්ටෝරන්ට් එකක ඉමාමිගේ රූපෙටම සමාන ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා නාම්ගේ අම්මා දකිනවා. ඉතින් ඒ ඉන්නේ එතකොට ඉමාමිද? එහෙම නැත්නම් නාම්ගේ අම්මා වෙන කෙනෙක්ට රැවටිලාවත්ද? ඒ ගැන ඔයාලට දැනගන්න මාස් ගර්ල් සම්පූර්ණ කතාවේ පාට් 2 අරගෙන මම එනකන් ඉන්න වෙනවා. අද කතාව ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ ඉතින්? ඒ හිතන දේවල් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ විතරක් නෙවෙයි, අද කතාව හොඳම යාළුවෙක් එක්ක ෂෙයා කරගෙන බලන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයෙමත් පාට් 2 අරගෙන ඔයා බලන්න එනකන් පරිස්සමින් ඉන්න.